අපේ සුබ දවසක් තමතම ආයුබෝවන් සුබ දවසක් I think අද පොඩි වෙනස හැමෝම පෙරලා වයම් පළාත් පේපර් එකේ දෙවෙනි කොටස පෙරලා ගන්න. ඔන්න ඕක පෙරලා ගන්න. අර අර දත්ත නිරූපණ අර්ථකථනය පාඩමේ ගැටුම් තියෙන හින්දා කොමෙන්ට් කරගන්න. right හැමෝම බලන්න එකේ මිනිසෙක් තමයි ඉඳමේ වූ පොල් ගස් 30කින් කඩලාද ගෙඩි ගන්න පහත ආකාරයට සටහන් කරගෙන තිබුණු 6යි 6යි 7යි 6යි 8යි 8යි 9යි 7යි 10යි 9යි 7යි 8යි 6යි 9යි 7යි 8යි 8යි 10යි 6යි 10යි 9යි 7යි 10යි 8යි 9යි 8යි 10යි 9යි 7යි ඔය විදිහ තමයි තියෙන්නේ හොඳේ ඊට පස්සේ මේ වගුව පිටපත් කරගෙන මේ වගුව සම්පූර්ණ කරලා ඔයාලා මතකයි අපි මේවා කළා නේද මම මේක තෝරගන්න තේසුව මෑතකදී අපි ඉවර කරපු පාඩමෙන් ගානක් හදන්න තුන හරි අමාරු ඒකයි මෙතන තියෙන පොල් ගෙඩි ගණන පොල් ගෙඩි ගණන ඔයාලා වගුව ගන්න ඕනේ පේපර් එකේ ලියතේ ප්‍රගණන ලකුණ दस गाने दस हाय गाने गेडी हाथ गाने आठ गाने नामे गाने दहाय का हाय गाने बालन हाय वक ये अक्टिव ना दिखलाने बुलाना मैसेज है कुछ दान पर बालन ना बुलवांगे तो कुछ उत्तरे हरी उत्तरे हाय गाने खाड़पु गस की अक्टिव ना दिखलान गानं कर ला एकाई देकाई तुनाई हाथराई පහයි වටාවේ පහයි බලන්න ඔයාලට කී දෙන්නේ කියලා ටග්ගල මැසේජ් එක දාන්න. හරි උත්තරේ දාන්න කොහ කො කට්ටිය. හරි පහයි කියලා තමයි එන්නේ. හරි. එහෙනම් හරි. ඔන්න පහ ලියන විදිහ ප්‍රකරණ ලකුණ පාවිච්චි කරලා කොහොමද 1යි 2යි 3යි 4යි 5යි. ඔවනි පහ ලියන්නේ ගස් ගන්න 5යි කියලා ලියන්න. ඊළඟට 7 ගාන මෙහෙම තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි හයයි විතර කියලා තියෙන සංඛ්‍යාව හයයි. ඒක අපි කරලා තියෙන්නේ. දැන් බලන්න ලියන්න මමගෙ. 8 ගානේ අපේ ඉලක්කම කීපාරක් තියෙනවද බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7 වතාවක් තියෙනවා.
එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි නමය ගන්න එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හය පාර එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හය වතාව දහය ගන්න එකයි දෙකයි තුනයි හතරයි පහයි හරිද දෙකයි දෙකයි තුනයි හතරයි පහ වතාව එකයි දෙකයි තුනයි හතරයි පහයි ඔන්න දිය दहाँ මෙතින් ගේ 10ක්නේ ගෙඩි 6 ගාන කඩපු ගස් ගෙඩි 7 ගාන කඩපු ගස් ගෙඩි 8 ගාන කඩපු ගස් ගෙඩි 9 ගාන කඩපු ගස් ගෙඩි 10 ගාන කඩපු ඉතින් ගහකින් කඩලද වැඩිම ගෙඩි ගාන ගෙඩි 10යි ගෙඩි 10 ගාන කඩපු ගස් 5ක් තියෙනවා ගහකින් කඩපු يعني ගහකින් කඩපු උඩරිම ගෙඩි ගාන ගෙඩි 10 ගෙඩි 10ක් කඩලක් තියෙනවා දැන් ගහකින් කඩලා තියෙන වැඩිම ගෙඩි ගාන 10යි ඊළඟ එකට තමයි උත්තරේ 7යි කියන්නේ මොකද ඊළඟ ප්‍රශ්නේ මෙම ඉඩමේ වැඩි ගස් ප්‍රමාණයක කඩය ඇත්තේ ගෙඩි කීයකින්? يعني මේක වත්තේ තියෙන ගස් වලින් වැඩිම ගස් ප්‍රමාණයක තියෙන තැන ගෙඩි 7 ගාන. එහෙනම් ගෙඩි 7 ගාන තමයි වැඩිම ගස් ප්‍රමාණයක. පැහැදිලි නේ? ගෙඩි 7 ගාන නෙමෙයි මේ ගෙඩි ගස් 7ක තියලා දිනන ගෙඩි 8. පැහැදිලිද? ගෙඩි 6 ගාන කඩපු ගස් 5ක් තියෙනවා. ගෙඩි 7 ගාන කඩපු ගස් 6ක් තියෙනවා. ගෙඩි 8 ගාන කඩපු ගස් 7ක් තියෙනවා. ගෙඩි 9 ගාන කඩපු ගස් 6ක් තියෙනවා ගෙඩි 10 ගාන කඩපු ගස් 5ක් තියෙනවා කියන්නේ වැඩිපුරම ගස්වලගෙ ගෙඩි කියලා තියෙන ගෙඩි 8 ගාන තියෙන ගස් තමයි ගෙඩි 8 ගාන තියෙන ගස් 7ක් තියෙනවා ඒ වැඩිපුරම ගස් 7කම කියලා දෙන්නේ ගෙඩි 8 ඒක තමයි අපි එතනින් අහන්නේ ඊට පස්සේ පුතේ පළතුරු වර්ගයක අලවි වූ එක්තරා දින කලව පළතුරු ප්‍රමාණය පිළිබඳ තොරතුරු ඉහත වගුවේ දැක්වේ පළතුරු ගෙඩි 4ක් නිරූපණය කිරීමට රවුමක් සංකේතය යොදාගෙන ඉහත සඳහා චිත්‍ර ප්‍රස්තාරයක් අඳින්න. ඉහත තොරතුරු සඳහා චිත්‍ර ප්‍රස්තාරයක් අඳින්නලු. රයිට් අපි අඳිමු. මේ කොටස ඔන්න බලන්න මම අඳින විදිය. එන්න එහෙම අඳින්න. ඉස්සල්ලාම තියෙන්නේ දොඩ. ඊළඟ මේක රවුමකින් 4ක් නිරූපණය වෙනවා. එතකොට දොඩ කෙටි 16ක් තියෙනවනේ. එහෙනම් කොහමද 1යි 2යි 3යි 4යි පේර 10යි. රේ කොහොමද 1යි 2යි භාගයයි. ඇයි මෙතනින් 4 දෙනෙක් ඉන්නවා මෙතන 4 දෙනෙක් ඉන්නවා මේ භාගිකින් දෙන්නෙක් නිරූපණය කරනවා. අතර 4යි 4යි 8යි 8යි 2යි 10යි. ඊළඟට අඹ 21යි. ඔන්න ඒක අදිනේ විදිය බලන්න. අඹ 4යි 8යි 12යි 16යි 20යි මෙන්න මේව ගෑනලා. ඇයි මම මතකද මේ සම්පූර්ණ රවුමේ 4 දෙනයි රවුම් භාගයකින් දෙන්නයි රවුම් මෙන්න මෙහෙම කාලකින් එක්කෙනයි රවුම් තුන් කාලක් ආවොත් මෙන්න මෙහෙම කැලක් ආවොත් මේකෙන් තුන් දෙනා. ඔයාලට මතකයි මම මේවා කරලා තියෙනවා ලගේ පොත්වල. වෙන පොතේම වෙදින පොතේ බලන්න ඔහොම ඒවා අපි අඳලා සටහන් කරලා නැද්ද කියලා. අපි ඒකත් කරලා තියෙනවා. හරි මට උඩ ටික දෙන්න කැමති. ඔන්න ඔහොම බලන්න. අපි මේ විදිහට අඳලා තියෙන එකින් ද ඒවා පුළුවන් වෙන්න ඕනේ. මෙවිල් සර්ගී සතියේ කොඩින් එක දැම්මද? කාලකින් දෙන්නයි, තව කාලකින් එක්කෙනයි, තව කාලකින් තුන් දෙනයි කියලා අපි කතා කරලා තියෙන කරගන්න. ඊළඟට අපි බලමු ලියුල්. ලියුල් 36 දෙනෙක් අඳින්න ඕන. 4 ඒවා 9ක් 36. අපි 9ක් අඳින්න ටිකක් ඉඳන් ගමු. 8 12 16 20 24 26 28 22 36 ඔන්න තියෙනවා දියුල් මිනිස් 36. ඊළඟට ඇපල් 15යි. ඇපල් කොහොමද 15 හිනොන බලන්න 4යි 8යි 12යි මෙන්න මේ විදිහ තුන් කාලෙ කොටසයි. ඒ මේ තුන් කාලෙකින් තුන් දෙනෙක් තමයි නිරූපණය වෙන්නේ. මෙතනින් 4 දෙනයි මෙතනින් 4 දෙනයි මෙතනින් 4 දෙනයි තුන් දෙනා. හරිනේ 4යි 8යි 12යි 3යි 5. ඔන්න තියෙනවා යාළු කියන විදිහ. එයලා බලාපොරොත්තු වෙන විදිහට ඉතින් ප්‍රස්තාරේ පුතේ මයික් ඔෆ් කරගන්න. මයික් එක ඔෆ් කරගන්න.
right on api eken right ඊළඟට තියෙනවා දුරකථන අලෙවි සැලකින් මාස 6ක් තුල අලෙවි කරලා දුරකථන සංඛ්‍යා පිළිබඳ තොරතුරු ඉහත චිත්‍ර ප්‍රස්තාරයෙන් දැක්වි චිත්‍ර ප්‍රස්තාරයෙන් දැන් ඇඳලා තියන්නේ ජූලි මාස අලෙවි කරලා දුරකථන සංඛ්‍යාව 72ක් නම් රවුම් සංකේතයකින් දුරකථන කීයක් නිරූපණය වෙනවද කියලා අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා රෝමලක්කාර්කේක ජූලි මාසයේ අනවිච්ච දුරකථන ගාන 72යි බලමු ජූලි මාසේ රවුම් කීයක් තියෙනවද කියලා එකයි දෙකයි තුනයි හතරයි පහයි හය රවුම් හය රවුම් හයකින් 72ක් නිරූපණය වෙනවා නේද එක රවුමකින් නිරූපණය වෙන ප්‍රමාණය ගන්න 72 හයෙන් බෙද 72 හයෙන් බෙදුවාම 12යි එහෙනම් මෙයාලා මේ ඇඳලා තියෙන එක රවුමකින් කීයක් නිරූපණය වෙනවා 12ක් නිරූපණය වෙන්න තමයි ඇඳලා තියෙන්නේ සැප්තැම්බර් මාසයේ අලෙවි දුරකථන සංඛ්‍යාව කීයද සැප්තැම්බර් වල බලමු රවුම් 1යි 2යි 3යි 4යි තව භාගයක් නේ කියලා වෙ රවුම් සම්පූර්ණ රවුම් 4යි ඒ කියන්නේ 6ව 4ක් 6 වරක් 4 24යි තව භාගයක් තියෙනවා රවුමකින් 12යි නම් රවුම් භාගයකින් කීයද සෝරි 6යි එතකොට මම මෙතන චුට්ටක් ඇඳලා පෙන්නන්නම් සැප්තැම්බර් මාසයේ තියෙන රවුම් 1යි 2යි 3යි 4යි බලන්න රූපසටහන මෙහෙම නේද තියෙන්නේ කියන්නේ සැප්තැම්බර් මාසයේ සාදා රූප ටික මෙහෙම නේද තියෙන්නේ මේ කරවමකින් 12යි මෙතනිනුත් 12යි මෙතනිනුත් 12යි මෙතනිනුත් 12යි මෙතනින් 6යි දරෝ ඊට කොහොම කීයද කියලා බලමු අපි එතකොට එනවා පුතේ 12යි 24යි 36යි 48යි මේ 6යි 54යි එහෙනම් සැප්තැම්බර් මාසයේ අලෙවි වෙච්ච දුරකථන ගාන දුරකථන 54යි මේ මාස 6 තුල අලෙවි වූ මුළු දුරකථන ගාන කීයද රෝමලකාංක තුරින් අහනවා ඔක්කොම උතන තියෙන දුරකථන ගාන නේද අපි බලමු ඔක්කොම රවුම් කීයක් තියෙනවද කියලා එක ඔයාලත් ගණන් කරන්න මගෙත් එක්ක මම ලං කරලා පෙන්නන්නම් ඔයාලට මේ බලන් ඉ ඔන්න බලන්න රවුම් කීයක් තියෙනවද කියලා බලමු 1යි මෙතන 3යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33යි 33යි මෙන්න මෙතන 3 කාලයි මෙතන කාලයි සෙට් වුණාම තව රවුමක් හැදෙනවනේ 34යි 34යි මෙතන රවුම් භාගයක් තියෙනවා 34යි භාගයක් එන අපි බලමු කෙලින්ම 34 රවුම් 34යි රවුමකින් 12 ගානේ දොරසර 34 බලමු දොරසරක් 4යි දෙවරක් 4 8යි දෙවරක් 3 6යි එක්වරක් 4 4යි එක්වරක් 3 3යි එකතු කරා වෙනවා 8යි 10යි 408යි මේ 408ට තව 6ක් එකතු වෙන්න ඕනේ ඇයි සම්පූර්ණ රවුම් 34කුයි තව රවුම් භාගයක් තියෙනවා නේද රවුම් භාගයකින් අපි ඉස්සනක් වෙනවා රවුම් භාගික 6ක් නිරූපණය වෙනවානේ. ඒතර සම්පූර්ණ රවුම් 34ක් කියන්නේ 12ව 34යි. 12ව 34 ඔක්කොම වැඩි කරාම 408ක් එනවා. ඒකට තව රවුම් භාගයක් එකතු වෙන්න ඕන නිසා 408 භාගයක් එකතු වෙනවා. එහෙනම් අවසාන උත්තරය එනවා 414යි. එහෙනම් උත්තර තියෙන මුළු දුරකථන ගාන දුරකථන 414යි. ඒ කියන්නේ මේ අලෙවි සැලේ එදා දවසේ අලෙවි වෙච්ච මුළු දුරකථන ගාන පුතේ දුරකථන 414ක් බවට පත් ටිකක් ලොකු ගානක් නමුත් ඔන්න ඔහොම තමයි දත්ත නිරූපණයේ අර්ථකථනයේ පාඩම අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්න අපේ 6 ශ්‍රේණි පාඩමට අදාළ ගැටලුවක් විභාග මට්ටමේ ගැටලුවක් පුතේ අපි හදා රයිට් දැන් ටික වෙලාවක් දෙන්නම් ඉක්මනින් ওই ටික සටහන් කරගනි පටන් ගන්න
සර්ගේ සතිය රෙකෝඩින් එක දැම්මද?
अंतिम पेपर पेपर पे अंतिम पेपर अवसान प्रश्न पत्र वाला पेपर आयतन लबाकान नव निबंधन लबादी तरगा दहाली प्रकाश රුපියල් 300කට මිලදී ගත හැකි තැඹිලි ගෙඩි ප්‍රමාණය වෙන වෙනම සෑ. එතකොට මිල ඉහළ යාමට පෙර මොකද වෙන්නේ? එතකොට x කියන්නේ පුතේ 50යි. ඒ කියන්නේ තැඹිලි ගෙඩිය 50යි. එතකොට රුපියල් 300ක් එයාට හම්බුනොත් මේ 300න් තැඹිලි ගෙඩි කීයක් ගන්න පුළුවන්ද කියලා කොහොමද හොයාගන්නේ? එක තැඹිලි ගෙඩියක් 50යි රුපියල් 300ට තැඹිලි ගෙඩි කීයක් හම්බ වෙනවද කියලා කොහොමද හොයාගන්නේ 300 වෙදන්න 50යි 350 බෙදුවාම කීයද 6යි කියලා ලැබෙනවා එහෙනම් මිල ඉහළ යන කලින් මෙයාට තැඹිලි ගෙඩි 6ක් ගන්න පුළුවන් වෙලා තිබ්බා ඒ තැඹිලි ගෙඩියක් 50යි හරි දැන් අපි බලමු මිල ඉහළ ගිය පසු මොකද වෙන්නේ අපි බලමු කොහොමද මිල ඉහළ ගියාට පස්සේ x කියලා කියන්නේ රුපියල් 60කට එයි පුතේ තැඹිලි ගෙඩියක මිල රුපියල් 10ක් වැඩි වෙනවා කිව්වනේ මිල ඉහළ යන කලින් රුපියල් 50යි නම් මිල ඉහළ ගියාට පස්සේ රුපියල් කීයක් වෙනවද 60ක් වෙනව නේද එයි මීට වඩා 10ක් වැඩිනේ රයිට් දැන් මිල ඉහළ ගියාට පස්සේ තැඹිලි ගෙඩියක් රුපියල් 60යි අපෙන් අහන්නේ දැන් 300ක් තියෙනවා නම් දැන් තැඹිලි ගෙඩිය කීයක් ගන්න පුළුවන්ද එතන මොකද කරන්නේ तुम सी ये मामा वेदनवा दें तेंबिली की डिया कवटना हमें है ते तुम सी ये है तेंबिली दोहा उत्तरे नो पहाई की ये ना मिले ये ले आना कालिंग तेंबिली की डिया यंग कांडा पुलवां का मध्य बा मिले ये लगी आना पास तेंबिली की पहाई आटा कांडा पुलवां भी हाँ इलाग टे बी पोटस मामे तेरे खाना ना आपका सा माली के दाइनिक दैनिक
මල්ලිගේ වියදම. ඊළඟට සෙනසුරාදා මල්ලිගේ වියදම රුපියල් 70ක් නම් එදින දෙදෙනාගේ මුළු වියදම කීයද? Right. සෙනසුරාදා මල්ලිගේ වියදම 70යි නම් දෙන්නගින් වියදම කියලා. තොර මල්ලිගේ වියදම 70යි එකතු කිරීම අක්කාගේ වියදම උඩින් පැහැදිලි කරනවා 120යි. 70ම 120 එකතු කරාම කීයද? රුපියල් 190යි. එහෙනම් එදා දවසේ දෙන්නගේ වියදම 190යි. ඇයි පුතේ? මල්ලිගේ වියදම 70යි. අපිට කියනවා අක්කාගේ වියදම 120යි කියලා. තොර මල්ලිගේ අක්කාගේ වියදම හොයන ওই දෙක එකතු කරන්න. 70 120 එකතු කරාම 100ක්. කොවිල අංක 3 සෙනසුරාදාගෙන දෙදෙනාගේ මුළු වියදම 200ක් නම් පීහියගේ නියතයත් විචල්‍යයක්ද කියලා අහනවා. ඉරිදා දින දෙදෙනාගේ මුළු වියදම 200යි නම් පීහියගේ නියතයත් විචල්‍යයි. ඒ කියන්නේ පුතේ මම මේක සුට්ටක් විතර තේරුම් කරලා දෙන්නම්. නියතයක් කියලා කියන්නේ අගය වෙනස් වෙන්නේ නැත්තම්. විචල්‍යයක් කියන්නේ අගය එකිනෙකට වෙනස් වෙනවා නම්. තේරුණාද මම මේ කියන්නේ? නියතයක් නම් අගය වෙනස් වෙන්නේ. හරියට උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමුකෝ. නියත නියත අගයක් ගන්නකොට ලීටරයකට මිලිලීටර ප්‍රමාණය. ලීටර එකක් කියන්නේ මිලිලීටර 1000ක් නේ. ඒක පුතේ ඔයාලා අද ඉගෙන ගත්තත් එහෙමමයි. තව අවුරුදු 10කින් ඉගෙන ගත්තත් එහෙමමයි. මීට අවුරුදු 10කට කලින් ඉගෙන ගත්තත් එහෙමමයි. ඒක වෙනස් වෙන්නේ නැහෙනි. ලීටරයකට අල්ලන මිලිලීටර ගන්න වෙනස් වෙන්නේ නැහැ. නියත. සෙන්ටිමීටර එකක් කියන්නේ මිලිමීටර 10ක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයක්. තේරුණා? අන්න ඒවට අපි කියනවා නියත කියලා. ඊට පස්සේ තෙල් මිල, ඊට පස්සේ පොල් ගෙඩියක මිල, අපේ දෛනික වියදම, ඒව පුතේ එකිනෙකට වෙනස් වෙනවා. අද තියෙන ගණන් නෙමෙයි හෙට වෙන්නේ. තේරුණාද? වෙනස් වෙනවා. දැන් ඔයාලට හිතන්නකෝ ඔයාලගේ සල්ලි ටිකක් අම්බුනොත් එහෙම ඔයාලට ඔබි චොකලට් කනවා, සෙල්ලම් බඩු ගන්නවා, අය මොන මොනවා හරි ඇඳුම් ගන්නවා. ඒක මේ දවසින් දවසට වෙනස් වෙනවා. සමහර දවස්වල අපේ සත්‍ය සාධු රුපියලක්වත් අතේ නැහැ. පුචුංගම් එකක් අත්ක. හැබැයි සමහර දවස්වල කවුරු නෑදෑයෙක් ආවොත් එම රුපියල් 100ක් 200ක් තාක්කුවට වැඩිනො ටොපියක් චොකලට් එකක් ගන්න. ඉතින් අපේ අපිම සරලව හිතාගමු අපේ වියදම අද තියෙන වියදම නෙමෙයි හෙට. හෙට තියෙන වියදමනේ අනිත්. එකිනෙකට වෙනස් වෙනවා නේද? එහෙනම් ඒක නියතාගයක් කියන්නේ නෑ. වෙනස් වෙනවානේ. අය වගේ තමයි මේ මල්ලිගේ වියදම. මේ දෙන්නගේ වියදම. දැන් මේ බලනකොට සෙනසුරාදා දවසේ දෙන්නගේ වියදම 190යි. හැබැයි ඉරිදා දවසේ දෙන්නගේ වියදම 200ක්. ඒතර වෙනස් වෙලානේ. එහෙනම් නියතාගයක් කියලා කියන්න බෑ. පැහැදිලි ඒක විචල්‍යයක්. විචල්‍යයක් කියලා කියන්නේ. ඒක මොකද? විචල්‍යයක විචල්‍යයක් කියලා කියන්නේ එකිනෙකට වෙනස් වෙනවා කියන එක. හොඳයි පුතේ. මම එහෙනම් මෙතන තුන්වෙනි ප්‍රශ්නේ හදනවා. වේලාව ඉක්ම කරගෙන ඉන්න සඳහා තුන්වෙනි ගැටලුවට යනවා. පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයක් සඳහා පැමිණි අයට සංග්‍රහ කිරීමට පළතුරු බීම සැත්. පළතුරු බීම වල දෙන්නේ සංග්‍රහ කරනවා. මේ සඳහා ලීටර් 2ක පළතුරු විෂ බෝතල් 3ක්, ලීටර් 2ක පළතුරු විෂ බෝතල් 3ක් ඈ සහ දෙහි විෂ මිලිලීටර් 500ක් ජලය ලීටර් 17ක් මිශ්‍ර කරමු. හොඳයි. යොදාගත් මුළු පළතුරු විෂ ප්‍රමාණය මිලිලීටර් කීයද? මේ සඳහා ලීටර් 2ක පළතුරු විෂ බෝතල් 3ක්. ඔන්න බලන්න. ලීටර් 2ක බෝතල් 3ක් ගේනවා. ලීටර් 2ක වතුර ලීටර් 6යි. හැබැයි අපෙන් අහන්නේ යොදාගත් පළතුරු විෂ ප්‍රමාණය මිලිලීටර් කීයද? පුතේ ලීටර් 6ක් කියන්නේ වල දන්න කාරණාවක්. දැන් මම පොතකට කලිනුත් කිව්වා. ලීටර් 1ක් කියන්නේ මිලිලීටර් 1000කට. එහෙනම් ලීටර් 6ක් කියන්නේ මිලිලීටර් 6000. තේරුණානේ? එහෙනම් යොදාගත් පළතුරු විෂ ප්‍රමාණය මිලිලීටර් කීයද? මිලිලීටර් 6000. මිශ්‍ර කළ පළතුරු විෂ ප්‍රමාණය සහ දෙහි විෂ ප්‍රමාණය අතර අනුපාතය සය ඒ සරලම ආකාරයෙන් දක්වන්නේ. රයිට්. ප්‍රෝවිලක්කාන්ත දෙක. මොකක්ද අපිට කියන්නේ? මිශ්‍ර කරපු පළතුරු විෂ ප්‍රමාණයයි. පළතුරු විෂ ප්‍රමාණය සහ දෙහි විෂ ප්‍රමාණය අතර අනුපාතය. දැන් අපි මෙයාලා යොදාගත්ත පළතුරු විෂ ප්‍රමාණය හොයාගත්තා මිලිලීටර් 6000යි. මම කිව්වා අනිවාර්යයෙන්ම අනුපාතයක් ලියන්න නම් දෙන්නම එකම එකකකින් හින්න ඕනේ කියලා. හොඳේ. පළතුරු විෂ ප්‍රමාණය 6000යි. අනුපාත ලකුණු දෙහි විෂ ප්‍රමාණය 500යි. ඔන්න අනුපාතය ලියලා. 6000 අනු 500. ඔය තියෙන අනුපාත. ඕක ලියලා නිකන් ඉන්න බෑ. ඕක සරල කරන්න. කොහොමද මේක සරලව කරන්නේ? පුතේ, මට මේ දෙන්නම දෙපැත්තම 500න් බෙදලා සරල කරන්න. මේ දෙපැත්තම අපිට පුළුවන් 500 න් බෙදලා. අපි බලමු දෙපැත්තම 500 න් බෙදුවම කීයද වෙන්නේ?
මේ බිंदु දෙකට උඩ බිंदु දෙක අයින් වෙලා ගියා 6500 න් බෙදුවාපු දෙ 12යි අනුපාත ලකුණු 500 500 බෙදුවාම 1 ඔන්න එහෙනම් මෙතනදී මිශ්‍ර කරපු පණතුරු යුෂ ප්‍රමාණය සහ දෙහි යුෂ ප්‍රමාණය අතර අනුපාතය ලියලා සරල මාකාරයෙන් දැක්වුවා මේක 12ට 1 කියලා බලන්න ඒක මට එනවා කීයද 12ට 1යි ඔන්න තියෙනවා පැහැදිලිද මිශ්‍රණයේ මුළු බීම ප්‍රමාණය ලීටර් හා මිලිලීටර් වලින් දක්වා මේ මිශ්‍රණයේ තිබ්බ මුළු බීම ප්‍රමාණය කොච්චරද අපි බලමු හදන පොඩ බලාගෙන ඉන්න කොමලක් අංක මුලින්ම මිලිලීටර් 6000ක් කියනවා පළතුරු යුෂ ඒකට තව මිලිලීටර් 500ක් දානවා දෙහි යුෂ ඊට අමතරව ඒකට තව දානවා ජලයේ ලීටර් 1000ක් ලීටර් 1000ක් කියන්නේ මිලිලීටර් වලින් විතරක් ලිව්වොත් ඒ මිලිලීටර් 1000ක් 1000ක් වතුර ලීටර් 1000ක් දානවා ලීටර් 1000ක් කියන්නේ මිලිලීටර් 1000ක් දා. right අපි දැන් මේ ටික එකතු කරමු. 0යි 0යි 5යි 6යි 7යි 13 තුන දානවා එකක් ඉතුරුයි දෙකක්. ඔන්න තියනවා මෙතන තිබ්බ මුළු බීම ප්‍රමාණය මිලිලීටර් වල. කීයද උත්තරේ මිලිලීටර් 23500යි. මිලිලීටර් 23500යි. අපිට කියන්නේ මිශ්‍ර ප්‍රමාණය ලීටර් හා මිලිලීටර් වලින් කියන්නේ. එතන මේ 23500 කියන එක ලීටර් හා මිලිලීටර් තරම් නේද? එහෙම. මෙතන ලීටර් වලින් කියනවා 23 මිලිලීටර් කියනවා 500. ඔන්න මම දී. එහෙනම් මෙතන තියලා තියෙන මුළු බීම ප්‍රමාණය ලීටර් සහ මිලිලීටර් වලින් දැක්කොත් ලීටර් 23 මිලිලීටර් 500යි කියලා මතකයි. ඔන්න තියෙනවා. එක් අයෙකුට මිලිලීටර් 150 බැගින් 155 දෙනෙකුට සංග්‍රහ කිරීමට මෙම බීම ප්‍රමාණය සෑහේ දැයි සර්. ආ බලමු අපි. මෙතන ඉන්නවලු ක්‍රවුඩ් එක ඔක්කොම 155. කියන ඔක්කොම ඇවිල්ලාලු පුතේ 155 දෙනෙක්. හොඳට ඔන්න වාන් ඉන්න. දැන් යාලකව බීම තියෙන ලීටර් මිලිලීටර් වලින් විතරක් ගත්තා මිලිලීටර් 23500යි බීම තියෙන්නේ. හරිද අපි අපෙන් අහනවා මේ බීම ටික මේගොල්ලන් සංග්‍රහ කරන්න ඇතිද කියලා. ඒක ඔක්කොම ක්‍රවුඩ් එකේ ඉන්න 155. හරිද? එක මිනිස්සෙකුට මිලිලීටර් 150ක් දෙනවා. හතර බලමු අපි. 150 ඒවා 155කට ඇතිද කියලා එකලම එක එක පුද්ගලයෙකුට මිලිලීටර් 150 ගන්න දුන්නොත් 155ටම දෙන්න මේ තියෙන බීම ටික ඇතිද කියලා අපි බලමු. අපිට වැඩි කරමු. ඔන්නෑ. බිඳුවර පහ බිඳුවයි. අකට බිඳුවක් දාන පහින් වෙන. පස්සර පහ 25න් පහ දානවා දෙකක්. පස්සර පහ 25යි 2යි 27න් හත දානවා දෙකක්. පස්සරක් එක 5යි 2යි 7. අගට බිंदु දෙකක් දැම්මයි එක්වරක් පහ පහයි එක්වරක් පහ පහයි එක්වරක් එකයි පල්ලෙහාට ඒකතු කරන්න බිंदुයි පහයි 7යි 5යි 12න් දෙක දාන එකක් ඉතුරුයි 7යි 5යි 12 එකෙන් 13න් තුන දාන එකක් ඉතුරුයි ඒකයි මේකයි දෙක මෙන්න ගුණේ වැඩ කීයද උත්තරේ කියන්නේ මට උත්තරේ මට එනවා මිලිලීටර් 23250යි. ඒ කියන්නේ මේ ඉන්න සේරටම සංග්‍රහ කරන්න ඕනේ බීම මිලිලීටර් 23250. එයාලා හදනවා බීම 23500ක්. වැඩි ඇති නේද? ඇයි? එයාලා ගාව 23500ක් තියෙනවා. හැබැයි වැඩේට ඕනේ 23250. තව 250ක් ඉදිරිත් වෙනවා. පැහැදිලිද? එහෙනම් අපෙන් අහන්නේ බීම 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 ප්‍රමාණය සෑහේද කියලා යහන. කියන බීම ප්‍රමාණය ප්‍රමාණවත් වේද කියලා යහන. පැහැදිලි වරට මේකට වඩා අවශ්‍ය බීම ප්‍රමාණය අඩුයි නේද? එහෙනම් මම ලියනවා. එම නිසා බීම ප්‍රමාණවත් වේ කියලා. එම නිසා බීම ප්‍රමාණවත් වේ. හරියට 23500ක් තියෙනවා. 23250යි ඕන වෙන්නේ. එහෙනම් තියෙන බීම ටික හොඳටම ඇති එන අයට සංග්‍රහ කරන්න. ඔන්නෝමයි පුතේ දෙවෙනි ප්‍රශ්නයට සහ තුන්වෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුරු ටික ලැබෙන්නේ. right පුතේ ලියාගමු දැන් ඉක්ක.
අරුදේ ඉවරනම් කියන්න මට हर दर्शक अट्टाई අට දෙකෙන් බෙදනවා හතරයි හතර දෙකෙන් බෙදුවා දෙකයි දෙක දෙකෙන් බෙදුවාම එකයි දෙකෙන් බෙදාගෙන ගියා දැන් මට 64 ලියන්න පුළුවන් කෙනින් මොනනම් මෙහෙම 2 1 2 3 4 5 6 2 6 වෙන බලේ කියලා කෙනින් ඔයිද 6 පාරක් බෙදාගෙන ගියා නේ 64 කින් 2 කියවෙන බලේ 6 වෙන අත්‍ය සරණක් ඊට පස්සේ රෝම ඉලක්ක අංක 4 64 වෙනත් පාදයක බලයක් ඇසෙනවා 64 මම 4ෙන් බෙදාගෙන යන්න 64 4ෙන් බෙදුවාම 16යි 16යි 4ෙන් බෙදුවාම 4යි පොතේ 4ත් 4ෙන් බෙදුවාම 1යි කාගෙන මයික් එකක් ඔන් වෙලා ඔෆ් කරගන්න එතකොට මට 64 ලියන්න පුළුවන් 4ෙන් 1යි 2යි 3යි 3 වෙනි බල දෙක 4 3 වෙනි බල පොතේ කාගෙන මයික් එකක් ඔන් වෙලා බලලා ඔෆ් කරගන්න දෙකේ 3 වෙනි බලය වැඩි කිරීම 3ේ 2 වෙනි බලය මේකේ අගය හොයන්න රයිට් දෙකේ 3 වෙනි බලය විහිදුවලා ලියමු 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2නේ දෙකේ 3 වෙනි බලය කියන්නේ මෙයා වැඩි කිරීම 3ේ 2 වෙනි බලය මේ 2 වෙනි බලය කියන්නේ 3 වැඩි කිරීම 3ට පුතේ කාගේ හැරි මයික් එකක් ඔන් වෙලා කියන දෙයක් අහන්න නෑනේ ඔයාලා දැහැමී තමන්ගේ මයික් ඕෆ් කරගන්න. සයිඩ් වැඩි කරමු දැන්. දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි. වැඩි කිරීම 3 වරක් 3 9යි. 8 වරක් 9යි 72. ඔන්න දින උත්තරේ. කලාරි මොලේස් මේකේ මේ දෙකේ 3 වෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2ට 3 2 වෙනි බලය කියන්නේ 3 වැඩි කිරීම 3ට මේ ටික වැඩි කරාම 8ක් එනවා. දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි ඔන්න ආව 3 වරක් 3 9යි 8 9ෙන් වැඩි කරාම 8 වරක් 72යි කියලා මට පහසේ උත්තරේ නේ ඊළඟට පුතේ මම යනවා එහෙම 5 වෙනි ප්‍රශ්නයට දී ඇති මිනුමනුව මෙම ගහඩු කැබැල්ලේ පරිමිතිය සොයන්න පරිමිතිය කියන්නේ වටේ දිගද අපි ඔයමු කොට බලන්න මෙතන මීටර් සෙන්ටිමීටර් දෙකෙන්ම දීලා තියෙනවනේ මීටර් සහ සෙන්ටිමීටර් වලින් තමයි දීලා තියෙන්නේ අපි ආව मीटर 12යි सेंटीमीटर 84 ඊළඟට मीटर 3යි सेंटीमीटर 24
ඊළඟට මීටර් 8යි සෙන්ටිමීටර් 75යි. ඊළඟට මීටර් 2යි සෙන්ටිමීටර් 50යි. ලියුවා එකතු කර. වටේ දෙක ගන්න එකතු කරන්න එපා. එකතු කර. 4යි 4 8යි. 8යි 5යි 13 3 3 1. 8යි 2යි 10යි 10යි 4යි 14යි 17යි 5යි 21යි 1යි 23යි. 3 දානවා 2ක් ඉතුරු වෙනවා. 2යි 3යි 5යි 5යි 3යි 15යි 13යි 13යි 15යි 15යි මේ 2යි 17යි 7 දාන එකක් එකයි මේකයි දෙක ඔන්න එහෙනම් ඔය තියෙන රූපේ වටේ දිග මීටර් 27යි සෙන්ටිමීටර් 33යි ඊළඟට b නම් හරිම ලේසි කොටු දැල මත ඇති රූපේ වර්ගඵලයේ සොයන්න එක කුඩා කොටුවකින් වර්ග සෙන්ටිමීටර් එකක් නිරූපණය කරනවා ඒක නම් මම කරන්නේ ඔයාලා තනියෙන් කරගන්න කොටු ගාන ගණන් කරගන්න කොටු කීයක් තියෙනවද කියලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 මට නම් මේ කොටු 23ක් තියෙනවා එක කොටුවකින් එකයිනේ එතකොට කොටු 23ක් තිබ්බොත් මේක වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 23යි ඒක ඔයාලා පුළුවන් කරගන්න පුළුවන් නේද එක කොටුවක් කියන්නේ එකයි එහෙනම් කොටු ගාන අනුව වර්ගඵලයේ තීරණය වෙන වර්ග සෙන්ටිමීටර් වලින් උත්තරේ දාන්න දැන් මට ආවේ සම්පූර්ණ කොටු 23ක් එනම් මෙයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 23යි. සමහරවිට මම මේ දැන් නිකන් අටක් ගන්න ගණන් කරේ. එහා මෙහා යන්න පුළුවන්. ඔයාලා චෙක් කරලා බල කරන්න ඕන. පුළුවන් නේද? රයිට්. යා පැත්ත පෙරලක. මොකක්ද දී? වාජනයක ලීටර් 15යි මිලිලීටර් 750ක් තියෙනවා. මෙම වාජනයට ජලය ලීටර් 7යි මිලිලීටර් 300ක් දැමුව පසු මුළු ජල ප්‍රමාණය කොපමණද? රයිට් මොකක්ද කියන්නේ පුතේ වාජනයක මෙන්න මෙච්චරක් කියනවා ලීටර් 7යි මිලිලීටර් 300ක් සෝරි මිලිලීටර් 15යි ලීටර් 15යි මිලිලීටර් 750ක් කියනවා හරිද මෙච්චරක් වාජනයක කියනවා මේකට අලුතින් ගන්නවා ලීටර් 7යි මිලිලීටර් 300ක් දැම්මහම දැන් වාජනයේ ප්‍රමාණය පරිමාව කොච්චරද කියනවා එනම් මේ දෙක මොකද කරන්න ඕනේ පුතේ එකතු කරන්න. කරමු. බිඳුව බිඳුවයි බිඳුවයි. 5යි 7යි 3යි 10යි බිඳුව දාන එකක් තිබුණා. 5යි 7යි 12යි මේ එකයි 13යි 3 දාන එකක්. එකයි එකයි දෙක. ඔන්න තියෙන. එහෙනම් අලුතින් වතුර ටික මේ ටික දැම්මහම දැන් නව ධාරිතාව වෙනවා. ලීටර් 23යි මිලිලීටර් 50. ලීටර් 23යි මිලිලීටර් 50යි. හරිද? දැන් වාජනයේ ලීටර් 18යි මිලිලීටර් 550ක් ඉවත් කළේ නම් වාජනයේ කොපමණ ප්‍රමාණයක් සිතිරි වේද? ආ දැන් මොකද කරන්නේ? දැන් මෙතන තියෙනවනේ පුතේ ලීටර් 23යි මිලිලීටර් 50ක් මේකෙන් අඩු කරනවා අයින් කරනවලු ලීටර් 18යි මිලිලීටර් 550. හරිද? එච්චරම ප්‍රමාණයක් අඩු කරාම දැන් ඉතිරි වෙන්නේ කොච්චරද කියලා අහන මේකෙන් මේ ටික අඩු කරාම ඉතිරි වෙන්නේ කොච්චරද බින්දුවේ බින්දුවක් බින්දුවක් පහේ පහක් බින්දුවක් බින්දුවෙන් පහක් වැහා පැත්තෙන් එකක් ගත්ත 10යි 10යි පහක් පහයි දැන් මෙතන දෙක තියෙනවා දෙකෙන් අටක් බෑ 12න් අටක් හතරයි එක තියෙනවා එකෙන් එකක් බින්දුවක් කියන්නකෝ නෑන ඔන්න එහෙනම් මේ තියෙන ප්‍රමාණය අයින් කරාම දැන් වාජනේ ඉතිරි වෙනවා ලීටර් 4යි මිලිලීටර් 500ක ප්‍රමාණය වාජනේ ඉතිරි වෙනවා ලීටර් 4යි මිලිලීටර් 500ක ද්‍රව ප්‍රමාණය පුතේ ඔන්න ඔහොමයි පස්සේරි ප්‍රශ්නය දක්වා පිළිතුරු ටික ලැබෙන්නේ අපේ පේපර් පොතේ අන්තිම පේපර් එකට අදාළ කරගත්ත ඉක්මනින් සටහන් කරගන්න
नवंबर आयतन वाले हेम आयतन लादेन मत के आयतन ट्यूटेक्टिकवन गुण पारिश्रमिक वेटिकरण।